මං අද රසට ගුටුකොළ සම්බෝලයක් හදන්න යන්නේ. එන්න මාත් එක්ක හදමු. මම මේ ගුටුකොළ ටික සෝදලා තියෙන්නේ. සෝදලා වතුර පෙරෙන්න තියෙන්නේ. ඉස්සර වෙලාම ඕනේ ඒ ටික හොඳට හීනියට කපා ගන්න. ඊට පස්සේ මම මේකට දාන්න යන්නේ රතුළු උණු. හැබැයි ඉතින් ලංකාවෙන් පිට ඉන්න දූල පුතාලට නම් රතුළු උණු හොයාගන්න නැත්තම් ඉතින් අපි සාමාන්‍ය අනෙක් වීලු උණු වගේ එකක් පාවිච්චි කරමු. මම දැන් මේක හොඳට හීනියට කපා ගන්නවා. හීනියට මේ පේනද බලන්න. දැන් මේ වගේ එළියට આવොත් මේවා ආපහු ඇතුළට දාගන්න. ඇතුළට දාගෙන හොඳට තද කරලා අල්ල ගන්න. ආයෙ මෙහෙම හරවන්න. මේ වගේ කෑලි આવොත් ආපහු ඇතුළට දාගන්න. ඇතුළට දාගෙන තද කරලා ඕක කපනවා. මේ ලුණු කපන හැටි ඔයගලන්ට පේනවද? මේ රතු ලුණු රවුම් පෙති පෙති මේ වගේ මෙහෙම කපනකොට මට මගේ අම්මා මතක් වෙනවා. මොකද ඇත්තටම අපි උයනකොට මේ වගේ රූල්ස් තිබුණා. දැන් සම්බෝලේට අපි කවදාවත් අර එළවලුවට කපනවා වගේ දිගට කපන්නේ. අපි හැමතිස්සෙම කැපුවේ මේ වගේ රවුම්. එළවලුවට කපනවා නම් දිගට, සම්බෝලේට කපනවා නම් මේ වගේ. මේ වගේ අපිට හරියට ඒවල වුණත් තිබුණා මේ විදි කපන විදි. මට අම්මා මතක් කරනා මේ වෙලාවේ මේ වගේ මේ මං දැන් මේ අමු මිරිස් තක්කාලි මේ වගේ පොඩි කොටු වගේ කපලා තියෙන අමු මිරිස් තීනියට කපලා දැන් මම මේ ටික ඔක්කොම එකතු කරලා සම්බෝලයක් හදා ගන්නවා. හොඳට දෙහි ලුණු තමයි ලුණු ටිකක් ගම් මිරිස් දාලා දෙහි ටිකක් දාලා මේ ඇට අයින් කරගත්තා. මම නම් මේ නාරං පාවිච්චි කරන්නේ මං හරි ආසයි මේ රසට. ඒ වගේ හොඳට අත සෝදලා හිම පටන් ගන්න ඕනේ වැඩ. ඒ වගේ හොඳට සම්බෝලේ අනලා දැන් ඕකලම් මේක වේලාසනින් හදනවා නම් සම්බෝලේ දැන් කන්න ගොඩක් වෙලා තියෙනවා නම් කවලම් කරන්න එපා මේ ගොටුකොළ ටික. මම නම් කරන්නේ සාමාන්‍ය උදේට වෙන වෙලාවට මේ ලුණු මිරිස් ටික කපලා තියෙනවා දෙහි දාන්න නැතුව. ගොටුකොළ ටිකත් කපලා තියෙන පොලුත් ගාලා තියෙනවා වෙනම තියලා කෑම බෙදෙන වෙලාවට තමයි මම දෙහි කෑල්ලක් කපලා මේක ඇතුළට මෙහෙම තියලා තියෙනවා. එතකොට බෝඩ් එක පාවිච්චි කරන්න ඕනෙත් නැහැ ආපහු. කගාල සම්බෝලේ හැදලා ගොටුකොළ ටික කවලම් කරලා පින්ගන්න. අපි බලමු දැන් කොහොමද කියලා මේකේ රස. දෙහි චුට්ටකුත් දැම්මත් හොඳයි කියලා හිතෙනවා. දෙහි ලුණුයි දෙකම පොඩ්ඩක් මන් දාන මොකද දැන් ගොඩක් කොළ තියෙන නිසා එකත් එකතු වෙනවනේ. දැන් මතක තියාගන්න ඕන අපි මේ ලුණු අඩුවෙන් කන්නේ කියලා හිතන්නේ. දැන් ඊට පස්සේ මේ සම්බෝලෙට අපි මේ ගොටුකොළ ටික දාලා හොඳට කවලම් කරනවා. මොකද දැන් මේකේ දෙහි එහෙම තියෙන නිසා තමයි මේකේ ලුණු එහෙම තියෙන නිසා තමයි ගොටුකොළ ටික ඉක්මනට මැලවෙන්න බලන්නේ. ඒකයි මම කිව්වේ අර කන වේලාවටම හදාගන්න කියලා. ලුණු වලට අර මැලවෙන ගතියක් තියෙනවනේ. දැන් මේක හොඳට කවලම් කරගෙන ඊට පස්සේ අපි මේ පොල් ටික දානවා. ඇතිනේ පොල් මම තව චූටක් දාන්න පුළුවන්. දැන් හරි මේක හරි ෂෝක් එකට කන්න පුළුවන්. මේක තමයි අපි හදාගත්ත සම්බෝල. අපි ආයෙ දවසක හම්බ වෙමු. මං අනෝමා.